සුබ මධ්‍යහනක් ඔබ ITN දිවාපුවත් සමගින් මම සහන් උඩුව විදාන මම දිනුෂිකා ප්‍රමෝදා ප්‍රථමින් නවදහනය පුවත් සිරස්තල වෙත හානියටපත් ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණයට කැබිනට් අනුමැතිය චෝදනා වලට වැරදි කරු වූහොත් දේශපාලනින් සමු ගන්නා බව ඇමති රිෂාඩ් කියයි අකණ්ඩ විදුලි සැපයුමක් සඳහා වූ අමාත්‍ය කමිටු නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ඉදිරි දිනවලදීත් පැසි විරුසරු කාඩ්පත දෙවන අධිරත් ක්‍රියාත්මක කෙරේ HIV වෛරසය පාකිස්තානයේ තුල තවදුරටත් ව්‍යාප්ත වේ පාස්කු ඉරිදා ප්‍රහාරය සමග තහනම් කෙරෙනු සංවිධාන පිළිබඳ ගැසට් පත්‍රය නිකුත් කර ඇති බවට ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලය දැනුවත් කළා. මේ අතර ත්‍රස්ත ප්‍රහාර වලින් සිදු වූ හානි වෙනුවෙන් ගෙවීමට තීරණය කළ ක්‍රමවේදය යටතේම පසුගියදා සිදු වූ ගැටුම් වලින් හානි වූ ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණයට හා සිදු වූ හානි වලට වන්දි ගෙවීමට අග්‍රාමාත්‍යවරයා කළ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කළා. තවත් යෝජනා කිහිපයකට කැබිනට් අනුමැතිය හිමි වුණා. ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත්වැති සමස්ත පවුල් සංඛ්‍යාව 344ක්. ඉන් පවුල් 156ක එක් මරණයක් හෝ සිදුවී තිබෙනවා. පවුල් 188කින් එක් පුද්ගලයෙකු හෝ තුවාල ලබා ඇති බවයි කැබිනට් මණ්ඩලයේ හමුවේ ප්‍රකාශ වුණේ. මෙම පවුල් සවිබල ගැන්වීම සඳහා කතෝලික සභාවේ සමාජ සේවා ආයතනයක් වන සෙත්තරණ ආයතනයේ සම්බන්ධීකරණයෙන් නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය මගින් සශක්ති මානව සංවර්ධන විශේෂ වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනු ඇති. අකණ්ඩ විදුලි බල සැපයුමක් ලබා දීම තහවුරු කිරීම සඳහා පිහිට වූ අමාත්‍ය කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමටද අමාත්‍ය මණ්ඩලය තීරණය කළා. අග්‍රාමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන්ුයි අදාළ කමිටුව ක්‍රියාත්මක කෙරුණේ. විදුලි බල ශේෂ්ත්‍රයේ උද්ගත පැති තත්ත්වය අනුව හදිසි බල ශක්ති මිලදී ගැනීමක් සිදු කළ යුතු බව කමිටුවේ නිර්දේශයයි. ඒ අනුව අකණ්ඩ විදුලි බල සැපයුමක් පවත්වා ගැනීම සඳහා කෙරවල පිටියේ ස්ථාපිත කරන බත්තල් මත ඉදිකළ මෙගාවොට් 200ක බලාගාරයේ මගින් ලබන මාසයේ සිට ඉදිරි මාස 6 දක්වා විදුලිය මිලදී ගැනීමට නියමිතයි. ඒ එක් ඒකකයක් රුපියල් 26.720 බැගින්. මේ ආකාරයෙන් ගාල්ලේ ස්ථාපිත කළ බලාගාරයෙන්ද විදුලිය මිලදී ගැනීමට නිර්දේශ කර තිබෙනවා. ශ්‍රී ලංකාව තුල රක්ෂණාවරණයකින් ආවරණය නොවන සියලුම නිවාස හිමියන් ස්වභාවික ආපදා රක්ෂණ ක්‍රමයක් මගින් ආවරණය කිරීම සඳහා රක්ෂණ ක්‍රමයක් ජාතික රක්ෂණ භාර අරමුදල මගින් ආරම්භ කර තිබෙනවා. ඒ ශක්තිමත් කිරීම සඳහා ජර්මනිය මගින් යුරෝ මිලියන 2.5ක තාක්ෂණික සහාය ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩලය එකඟ වුණා. ක්‍රියාන්විත සේවයේ යෙදී සිට දිවිපිදු හා අතුරුදන්වුවන්ගේ යැපෙන්නන්ට හා ආබාධ සහිත රණවිරුවන් සඳහා නිකුත් කර ඇති විරුසර කාඩ්පත් සඳහා වූ දෙවන අධීර ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩල අනුමැති හිමි වුණා. පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීමේදී සහ සෞඛ්‍ය අධ්‍යාපන බැංකු රක්ෂණ ආදී රාජ්‍ය හා පෞද්ගලික ආයතන 70කින් පමණ සේවා ලබා ගැනීමේදී ඔවුන්ට මෙමගින් විශේෂ වරප්‍රසාද හිමිවනවා. කොළඹ නගරයේ නාගරික පුනර්ජනන ව්‍යාපෘතිය අකණ්ඩව ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කළා. මේ යටතේ නිවාස 2272ක් ඉදිකරනු ඇති. රාජ්‍ය භාෂා කොමිෂන් සභා පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. මේ අතර රාජ්‍ය භාෂා දිනයක් හා ඊට සමගාමී සතියක් ප්‍රකාශයට පත් කිරීමටද කැබිනට් මණ්ඩලය තීරණය කළා. රාජ්‍ය භාෂා ජුනි 3වනදා ලෙස ප්‍රකාශයට පත් කෙරෙනු ඇති. තේරීම් කාරක සභාවෙන් තමා වැරදි කර වූහොත් අමාත්‍ය ධුරයෙන් පමණක් නොව දේශපාලනයෙන්ද සමු ගන්නා බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසනවා. ITN න්ියුස් මෝනින් වැඩසටහන සමග දුරකථනයෙන් සම්බන්ධ වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. මේ දවස්වල ඔබතුමා ගැන තමයි වැඩිපුරම පත්‍ර කතා කරන්නේ, ජනමාධ්‍ය කතා කරන්නේ. කොහොමද මේක ඔබතුමා දකින්නේ? මම ඊයේ ඉස්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් මීටිමදී මම පැහැදිලිව කිව්වා චෝදනාව 10ක් මට විරුද්ධව විශ්වාසම යෝජනාවට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ 10ම බොරු චෝදනාව. ඒ නිසා මම ප්‍රතික්ෂේප කරනවා. ඇයි මෙච්චර රිෂාඩ් බදුදීන්ට බය? එස්පී දිසානායක ඇතුළු කණ්ඩායම ගොඩාක් මහන්සි වුණා. මාගේ පක්ෂය කුමන්ත්‍රණ කාලයේදී ආණ්ඩුව පිටවන්න උදව් කරන්න කියලා ඉල්ලීමක් කරා. ඒ වෙලාවදී මම උදව් කරුවා නැහැ. ඒකට දෙන පනිස්පන් තමයි මේ වෙලාවදී ඒගොල්ලෝ කරන්න කියලා තමයි මම නම් හිතන්නේ. ඔබතුමා විශ්වාස කරන්නේ මොකද? මේ විදිහට ඔබතුමා රැළෙන චෝදනාවත් එක තවදුරටත් මේ චෝදනාවලට මේ විදිහට වින්න නැත්නම් හැකියක්මනින් පිළිතුරක් ලබා දීලා ඔබතුමාට නිදොස් වෙන්න කැමැත්තක් එව නැද්ද? රටම භයානක තත්ත්වයකට ගෙනාවේ මේ අර 20ක් වගේ කණ්ඩායම. මුස්ලිම් සමාජය, මුස්ලිම් ආගමික නායකයෝ, මුස්ලිම් දේශපාලක අපි ඔක්කොම එකතු වෙලා එක වේදිකාවට ඇවිල්ලා කිව්වා
මේ ප්‍රස්තවාරය අපි නැති කරලා දාන්න ඕන ආණ්ඩුවට උපරිම සහයෝගය දෙන්නම් කියලා අපි ලක්ෂ 22කම මුස්ලිම් සමාජයේ එකතු වෙලා ඉන්න වෙලාවදී මුස්ලිම් සමාජයේ නිවැරදි කරන නායකයෙක් දෙන්න මට මේ විරුද්ධව මේ වගේ බොරු චෝදනාවක් එල්ල කරලා රට අතුල ජාතිවාදී අවුස්සලා මුස්ලිම් සිංහල කලපලයක් පාරවුලක් ඇති කරලා මේ මේ තත්ත්වය පාවිච්චි කරලා මේ කරන කුමන්ත්‍රණය මුළු සිංහල ජනතාව දෙමළ මුස්ලිම් ජනතාව එකතු වෙලා පරාජය කරන්න ඕනේ. මේ තේරුම් ගන්නාරක සභාවට කියවලා දාන්න ඊයේ ආණ්ඩු පක්ෂ ඉල්ලීමක් කරලා තියෙන කතා නෑ එකතුමාට. ඒකට සහයෝගය දෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා JVP එකට දෙමළ සංධානයට මහින්ද රාජපක්ෂ විදක්ෂ නායකතුමාට දිනේෂ් ගුණවර්ධන එතුමාට අනිකුත් පක්ෂ නායකයන්ට මම කියනවා ඉල්ලීමක් කරනවා මට විරුද්ධව නැත්නම් මගේ සමාජයට විරුද්ධව කියලා චෝදනා ඔක්කොම ඉන්පා පරීක්ෂණ පවත්වන්න. ඒ පරීක්ෂණ වල මොන හරි එක වැරද්දක් කරි මම කරලා තියෙනවා ඔප්පුනොත් එමැති දුරේ නෙමේ මම ඕන නම් දේශපාලේ විපක්ෂයේ චෝදනා එල්ල කරන පුද්ගලයෝ ඔක්කොම ඔබතුමත් එක්ක කරට අත දාගෙන එකට ඒ කාලේ ඉඳන් හිටපු කට්ටිය තමයි පස්ස ජාතිවාදී අවශ්‍ය නැ මේ දෙන්නේ තුනේ කාඩ්බෝඩ් නායකයෝ ඉන්නවා ඒ ඒ පොට්ටුව ඒගොල්ලෝ ඒගොල්ලෝගේ පක්ෂේ ඡන්දය ඉල්ලුවා නම් පාර්ලිමේන්තුවටත් එන්න බෑ යාලට මේ මේ එල්ටීටී ඉන්න කාලේදී මම මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක ඒ ආණ්ඩුව කැබිනට් ඇමතිවරයෙක් මම ලක්ෂ 3ක් දෙමළ සහෝදර ජනතාව අනාථ වෙනකොට මමයි බාර හිටියේ නැවත පන්දි කිරීම මම අමාත්‍යාංශය මම දැන් ඉලියම් පිට එක්ක ඉලියම් ආණ්ඩුව ඉන්න නිසා මට මේ වගේ එකපාර චෝදනාවක් එල්ල කරන එක සාධාරණත්වයක් නෙමෙයි එහෙම කරන්නේ තේරින්තර සභාවට මට විරුද්ධව තියෙන චෝදනාව ඔක්කොම පරීක්ෂණය කළා ඕනම ඕන එක්කෙනෙක්ට ඉල්ල ඉදිරිපත් වෙන්න පුළුවන් සභාපතිව මම බලපෑම් කරාද නැත්තේ කියලා ඒ වගේම මට දාලා තියෙන ඉතුරු චෝදනාව මගේ සහෝදරයව හත්වට මුට්ට ගත්තා කියලා මම නිදහස් කරා මම පොලිස්පති ආරාධනය එන්න කියලා පරීක්ෂණ කරන්න පුළුවන් එහෙම වුණාද නැත්තේ කියලා මගේ ලේකම්ව අතරකට කට්ටල අමුලික බොරුවක ඔක්කොම බොරු ඒ මගේ ලේකම් එක්කෙනගේ අතරකට කට්ටන ඒක වුණාද නැත්තේ කියලා පොලිස්පතිගෙන් අහන්න පුළුවන් නිසි විමර්ශනයකින් තොරව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම සුදුසු නොවන බව අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසනවා. මාතර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. එයාට විරුද්ධව කිසිම දෙයක් හොයාගෙන නැහැ. මම හිතන්නේ මේ සාධාරණයි කියලා වැරද්දක් කරලා නැති පුද්ගලයා පිටිපස්සේ ලුහු බදා යන්න ඕම. යම් කිසි සාක්ෂියක් තියෙනවා නම් ඉදිරිපත් කරලා ඒක පොලිසියට පරීක්ෂණ කරලා ඒ විදිහට යන්න ඕනේ. නිකන් මේ එයාව බ්ලැක් ලිස්ට් කරලා ගහන එක ඒක වැරදි එහෙම. ඒක මම හිතන්නේ මේ අත් වශයෙන්ම ජාතිවාදී දෙයක් එහෙම කරන එක. අපිට බහුතරය තියෙනවා. බහුතරය අපි සැලවිලා නැහැ. අපි බෝල එන විදිහට බැට් කරනවා. ඒක තමයි දේශපාලන න්‍යාය අපේ. කිසිම දෙයකට බයන්නේ නැහැ. අපි බෝල එන විදිහට බැට් කරනවා. රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට විශ්වාස භංගයක් ගෙන ඒමට පෙර තවහිද් ජමාත් සංවිධානය පෝෂණය කළ මහින්ද රාජපක්ෂ මහතාට විශ්වාස භංග යෝජනාවක් ගෙන ආ යුතු බව ජාතික වෘත්තීය සමිති පෙරමුණේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසනවා. මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. තවහිද් ජමාත් කියන සංවිධානය පෝෂණය කරේ හිටපු ආණ්ඩුව. ඒගොල්ලොන්ට සල්ලි ගෙව්වේ මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව. විවිධ සංවිධාන හදලා මේ සංවිධාන කෙනෙක්ට හප්පලා පාලනය අරගෙන යන එක තමයි ගෝඨාභය රාජපක්ෂලගේ උපක්‍රමය වුණේ. තවුත් ජමාත් සංවිධානයේ ආයුධ අතට උන ගත්ත DIG කෙනෙක් ඉන්නවා. ඒ තමයි එඩිසන් ගුණතිලක. ගඩාපි කියලා හඳුන්වන්නේ එයා. එයා තවුත් ජමාත් සංවිධානයේ ආයුධ අතට උන ගත්තා. ඒකේ පරීක්ෂණ නැවැත්තු කවුද? ගෝඨාභය රාජපක්ෂ. විශ්වාස භංග කියන එක හොඳයි. හැබැයි රිෂාඩ් බදුදීන්ට විශ්වාස භංග කියන්න කලින් තවුත් ජමාත් එක හදපු සල්ලි ගෙවපු පෝෂණය කරපු මහින්ද රාජපක්ෂලාට විරුද්ධව විශ්වාස භංග යෝජනා ගේන්න ඕන. මුලින් මහින්ද රාජපක්ෂලා ගෙනල්ලා දෙක රිෂාඩ් බද්දුදීන්ට ගෙනාවට ප්‍රශ්නයක් නැහැ. 2014 මාර්තු මාසේ 24 වෙනිදා එවුලමාවරුන් කියනවා ගෝඨාභය රාජපක්ෂ හම්බු වෙලා කියනොත් මේ තවුහිත් ජමාත්ලා කැන්සර් එකක් වෙනවා ඉස්සරහට. තහනම් කරන්න කියලා කනකට ගන්නේ නැහැ. මේ 21 වෙනිදා සිදුවීමෙන් පස්සේ ඒ උලමාවරුන්ගේ නායකයා ජනාධිපතිවරයා ඉදිරියේ කිව්වා මේක. අපි කිව්වා කටගැටෙනකක් ඇහුවේ නැහැ කිව්වා. ගෝඨාභය වගේ කෙනෙක් ආවොත් මේක සිරියාවක් වෙනවා. නිදහසා යුක්තිය වෙනුවෙන් සටන් කරපු අපි මේ රටේ පුරවැසියෝ නැවත වතාවක් ආපස්සට යන්න බෑ. පාස්කු ඉරිදා එල්ලබෝ ත්‍රස්ත ප්‍රහාරය අවසන් ත්‍රස්තවාදයේ බවට පත්කිරීම රජයේ ප්‍රමුඛ කාර්යසේ සලකා කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසනවා. කොළොන්නාවේ පැවති ආගමික උත්සවයකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. ISIS සංවිධානයට බැඳෙන්න මෙහෙයුම් සිරියාවට ගියා කියලා කිව්වම නිකන් වීලෝඩ ගණන් ගන්න. හිටපු ආරක්ෂක ලේකම්වරයා මාධ්‍යයට කිව්වත් එහෙමයි මෙහෙම ආරංචිලා තිබ්බා. හැබැයි මෙච්චර හරියක් වෙයි කියලා දැනගත්තේ නැහැ කියලා.
ඔන්න අපේ රටේ තරම මේ රට අකර්මණ්‍ය කරන්න නොදී ඒ වගේම මුස්ලිම්යයි කියා ගන්නා ත්‍රස්තවාදීන්ට මේ රට විනාශ කරන්න නොදීම රජයේ ප්‍රමුඛ කාර්යභාරයක්. මින් එහාට මේ රටේ වෙච්ච අවසන් ත්‍රස්තවාදය බාට ඔක පත් කිරීමේ වාක්‍යෙම තියෙන්නේ ත්‍රිවිධ හමුදාවට වගේම උපදෙස් දෙන රජයට. කොළොන්නාව නගර සභාවේ මෙහෙවීමෙන් සර්ව ආගමික වැඩසටහනක් එම නගර සභා පරිසරයේදී පැවැතුණා. එහි සභාපති වී.එස්. ගුත්තිල සිල්වා මහතාගේ උපදෙස් මත පැවති එම වැඩසටහනේදී ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පිරිසට පින් පෙමිනවීම සිදු කළ අතර වෙසක් ධර්ම දේශනාවක්ද පැවැතුණා. සර්ව ආගමික නායකයින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ඉදිරි දිනවලදී වැසි ඇතිවන බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 100 ඉක්ම වූ වැසි ඇතිවන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ. දිවයිනේ මේ දිනවල වර්ෂාපතනයේ වැඩිවීමක් තියෙනවා. මේකට ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ මේ දිවයිනාවට නිරිත දිග වෙරළබඩ තීරයට ඔබෙන් තියෙන මුහුත් තීරයේ වලාකුළු පද්ධතියක් නිර්මාණය වෙලා තියෙනවා. මේ තත්ත්වයේ හේතු කොටගෙන ඉදිරි දින කීපය තුළ දිවයිනේ නීත්‍යදික කොටසේ විශේෂයෙන්ම වර්ෂාපතනයේ වැඩිවීමක් අපි බලාපොරොත්තු වෙනවා. අද දිනේ ගත්තම දිවයිනේ බස්නාහිර සබරගමු ඊට අමතරව දකුණු වගේ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරු සහිත වැසි තත්ත්වයන් තියෙන්න පුළුවන්. මීට අමතරව අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලයේ දිවයිනේ මධ්‍යම ඌව නැගෙනහිර වයඹ උතුරුමැද වවුනියාව සහ මුලතිව වගේ දිස්ත්‍රික්කවල තනින් තන වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙන්න හැකියාවක් තියෙනවා. මේ වැසිවල තියෙන විශේෂත්වය තමා අකුණු අනතුරු තියෙන්න පුළුවන්. ඊට අමතරව වහින අවස්ථාවේදී తాවකාලිකව තද තුලන් ඇති වෙන්න හැකියාවක් තියෙනවා. මුහුදේ කාලගුණය ගත්තොත් පුත්තලම ඉඳන් කොළඹ හරහා පොතුවිල් දක්වාම තියෙන වෙරළබඩ තීරයට ඔබෙන් තියෙන මුහුත් තීරවල තනින් තන වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇති වෙන්න හැකියාවක් තියෙනවා. මිනුවන්ගොඩ ප්‍රදේශයේ පසුගිය 13 වනදා ඇති වූ කලහකාරී සිදුවීම් වලට යොදාගත් බවට සැක කෙරෙන මොන්ටෙරෝ වර්ගයේ ජීප් රථය කිරිල්ලවල වැබඩ ප්‍රදේශයේ නිවසක තිබී සොයාගත් බව පොලිසිය පවසනවා. කැලණිය කොට්ටාස අපරාධ විමර්ශනාංශයේ මගින් ඒ අතරංගුවට ගන්නා අවස්ථාවේ එහි අයිතිකරු බව පැවසෙන පුද්ගලයා ප්‍රදේශයේ අතහැර පලා ගොස් ඇති බවයි පැවසෙන්නේ. මේ අතර මිනුවන්ගොඩ ප්‍රදේශයේ නොසන්සුන්කාරී තත්වයක් ඇති කිරීම සම්බන්ධයෙන් අතරංගුවටගත් සැකකරුවන් 30 දෙනාට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඇප නියම කර තිබෙනවා. පසුගිය ඉරිදා එල්ල වූ සයිබර් ප්‍රහාරයෙන් පසු රජයේ වෙබ් අඩවිවල ආරක්ෂාව වැඩි කර ඇති බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා. අදාළ ආයතන හා නිලධාරීන් දැනුවත් කිරීමටද පියවරගෙන ඇති බවයි එම සංසදයේ ආරක්ෂක ඉංජිනේරු රවිදු මීගස්මුල මහතා පවසන්නේ. පහුගිය ඉරිදා දිනේ සිදු වූ සයිබර් ප්‍රහාරයෙන් පසුව රජයේ තියෙන වෙබ් අඩවි එහෙම නැත්නම් gov.lk වෙබ් අඩවි වල ආරක්ෂාව වැඩි කරලා තියෙනවා. ඒ කියන්නේ ඒ වෙබ් අඩවි පවත්වාගෙන යන ආයතනවල සහ ඒ වෙබ් අඩවි හොස්ට් කරලා තියෙන ආයතන නිලධාරීන්ට අවශ්‍ය ගන්වන ක්‍රියාමාර්ග අපි දැනුවත් කරලා තියෙනවා. ඊට අමතරව හදිසි අවස්ථාවයක් සඳහා සම්බන්ධීකරණය කරන්නට අවශ්‍ය දේවල් නීති අපි ඒ ආයතනවලට දැනුම් දීලා තියෙනවා. අපි මේට කලින් අපි කොහොමත් අපේ ආයතන වලින් cloud.lk වෙබ් අඩවි මොනිටර් කරගෙන තියෙනවා. හැබැයි මේ සිද්ධියෙන් පස්සේ අපි පොඩ්ඩක් අපේ අවධානය වැඩිපුර මේ government.gov.lk වෙබ් අඩවි වලට දීලා තියෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූ පිරිස සිහිපත් කරමින් විවිධ ආගමික වැඩසටහන් රට පුරා තවදුරටත් පැවැත්වෙනවා. වවුනියාව මුස්ලිම් පල්ලියේදී සර්ව ආගමික නායකයන්ගේ සහභාගීත්වයෙන් ආශිර්වාද පින්කමක් පැවැත්තුණා. පාස්කු ඉරිදා ඛේදවාචකෙන් මියගිය පිරිස සිහිපත් කිරීම හා ඉන් තුවාල ලැබූ පිරිසට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීම අරමුණු කර ගනිමින් පැවති එම වැඩසටහනට සියලු ජාති නියෝජනය කරමින් විශාල පිරිසක් එක්ව සිටියා. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් හා කොළොන්නාව කසලකන්ද නායාමෙන් ජීවිතක්ෂයට පත් වූ පිරිසට පින් පැමිණීමේ බෝධි පූජාවක් හා පහන් පූජාවක් කොළොන්නාව පුරාණ විහාරස්ථානයේදී පැවැත්තුණා. විහාරාධිපති පූජ්‍ය කොළොන්නාවේ ධම්මික ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි පැවතීම පින්කමට කතෝලික පියතුමන් ඇතුළු පිරිසක්ද එක්ව සිටියා. මිනිසුන් අතර යම්කිසි සැනසිලිසුවක් ලබන්නට පුළුවන් යමක් සමාජගත කරනවා නම් ඒ හැරීට වඩා දෙයක් කරන්නට යන්නට එපා. ඒකේ ඇති බලයක් වන්නේ නැහැ. ඒකෙන් වෙන්නේ මාතු වියසනයක්. ඒක නිසා අනවර්ථ දේවල් තුලින් සමාජයේ තව තවත් වියසනයට පත් වීම නිසා සත්‍යය කොතනද? ඒ සෑම බලා කටින් සිද්ධ කිරීම අප ප්‍රාර්ථනා කරන එකම දේ.
අපේකම් අපේ ශ්‍රී ලාංකීයකම් අපේ බෞද්ධකම් අපි ආරක්ෂා කරගන්න බෞද්ධ දර්ශනය හරහා මේ දේශයට ලැබුණු වටිනාකම් කියා නිම කළ නොහැකි ඒ වටිනාකම් අප අතරින් ටිකින් ටික ගිලිහිලා යනවා කලුතර සිරිකුරුස දේවස්ථානයේදී විශේෂ පූජාවක් පැවැත්ුණේ පාස්කු විරිදා ප්‍රහාරයෙන් ජීවිතක්ෂයටපත් පිරිස සිහිපත් කරමින් කලුතර මීසම් පාලක සුරන් අත්තිඩිය පෙතුමාගේ ආරාධනෙන් පූජ්‍ය කලුතර පුණ්‍යසිරි නායක ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයද එම අවස්ථාවට වැඩම කර සිටියා නාත්තණ්ඩිය නාරවිල එක්සත් බෞද්ධ බල මණ්ඩලයේ මෙහෙවීමෙන් ආශිර්වාද පින්කමක් පැවැත්ුණා सर्व आगमिक नायकिन्गे सहभागित्वेन पवति मेम पिंकमेदि बोंब प्रहारवलट लक्व जीवितक्षेट पत्तुवन सेपत् करमिन पिन अनुमोदन किरीम सिदुवुना අපි හැමෝම අතර සුහදතාව ගැතියි ඒගොල්ලන්ගේ හැම දෙයකදීම දුකකට හෝ සැපට හෝ අපි හැමෝම එකට ජීවත් වෙන මේ රටේ අපි හැමෝම එකටම සිටියි පොළොන්නරුව ඓතිහාසික ගල් විහාර පුදබිමේදීද පාස්කු ඉරිදුන ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූ පිරිසට පින් පැමිණීමේ වැඩසටහනක් සංවිධානය කර තිබුණා. ආශිර්වාද පහන් පූජාවක් හා බෝධි පූජාවක් පැවති අතර පොළොන්නරුව ගොවි ජනතාවයි එය සංවිධානය කර තිබුණේ. පාස්කු විරිදා බෝම්බ ප්‍රහාරවලින් මියකේ පිරිසට පින් අනුමෝදන් කිරීමේ සංඝගත දක්ෂිණාවක් මැල්සිපුර නගරයේදී පැවැත්ුණා. පූජ්‍ය මඩගහපොළ ප්‍රේමරතන ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයද කතෝලික පියතුමන් කන්‍යසෝරියන් මෙන්ම ප්‍රදේශයේ මුස්ලිම් ජනතාවද මෙම පින්කමට එක්ව සිටියා. පාස්කු විරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පිරිස සේපත් කරමින් විශේෂ දේව මෙහෙයක් මීගමුව කටුවපිටිය ශාන්ත සෙබස්තින් මුනිදුන්ගේ දේවස්ථානයේ ආසන්නයේ පිහිටි පොඩිපල්ලිය දේවස්ථානයේදී පැවැත්ුණා. ශ්‍රී ලාල් ෆොන්සේකා පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති එම දේව මෙහෙයට බැතිමතුන් විශාල පිරිසක් එක්ව සිටියා. සියලු දෙනාගේ ආත්මයන්ද දේවදාබර කමින් සමාදානේ සතපේවා ආමේන් ත්‍රිවිධ හමුදාවට අයත් නිත්‍ය බලසේනාවන්හි ජේෂ්ඨ නිලධාරීන් ඉටුකරන ලද සුවිශේෂී සේවාවන් සඳහා උපහාර පිරිනමීමේ උත්සවයක් අද පෙරවරුවේ පැවැත්ුණා ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් युद्ध नाविक हा ग्वन हमुदावंट आयात नित्य बलसेनावान्हि ज्येष्ठ निलधारींगे सुविशेषी सेवा वेनुवेन उपहार वशेन विशिष्ट सेवा विभूषण पदक्कम प्रदाने सिदुकले जनाधिपति कार्यालयदी विशिष्ट सेवा विभूषण पदक्कम सुविशेष प्रदानयक् वन अतर एय युद्ध हमुदावे लुतिनल कर्णनिले सिट इहल निलधारीन वेत सह नाविक हा ग्वन हमुदावल ईट समान निलधर निलधारीन वेनुवेन मेम पदक्कम प्रदाने सिदुकेरनवा एहिदी ओउन अवम वशेन वसर 20क अखंड सेवा कालयक् सह यहापत् सेवा इतिहासयक् हिमिकरगेन सिटीमे विशेषत्वयक् त्रिविध हमुदावे सेवे यदि सिटीन सह විශ්‍රාමික නිලධාරීන් 65 දෙනෙකු මෙහිදී ජනාධිපතිතුමා අතින් විශිෂ්ට සේවා විභූෂණ පදක්කමින් පිදුම් ලැබුවා. ඊට යුද හමුදා නිලධාරීන් 40 දෙනෙක්, නාවික හමුදා නිලධාරීන් 12 දෙනෙක් සහ ගුවන් හමුදා නිලධාරීන් 13 දෙනෙක් ඇතුළත්. පදක්කම් ප්‍රදානින් අනතුරුව ජනාධිපතිතුමා පදක්කම් ලාභීන් සමග සමූහ ඡායාරූපයකට පෙනී සිටියා. ඒ සමගින් ITN දිවාපුවත් අවසන් වනවා. ඔබට සුබ දවසක්. www.itnnews.lk